මම කතාව පටන් ගන්නම් මේට අවුරුදු 5කට කලින් තැනකින්. මෙතන ඉන්නවද මේට අවුරුදු 5කට කලින්? 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාට පස්සේ අර ආපු විශාල රැල්ලත් එක්ක තාප්පල චිත්‍ර ඇඳපු අය මෙතන ඇති. අපි දන්නවා ඒ කාලේ රටේ තරුණ තරුණියෝ ගිහිල්ලා නේ තාප්පල චිත්‍ර ඇඳලා. බොහොම බලාපොරොත්තු සහගත චිත්‍ර ඇඳලා. එතකොට ඒකෙදි චිත්‍ර ඇඳීම ඇතුළේ ක්‍රියාකාරකම් ඇතුළේ මුළු ලංකාවේම තරුණ තරුණියෝ ඒ ගොනු වීමක් එකතු වීමක් පෙන්නුම් කරා. පොඩි නිකන් ලොකු පිබිදීමක් පෙන්නුම් කරා. හැබැයි අවුරුදු 3ක් ගත වෙනකොට අපි මං හිතන්නේ ඊට වඩා අර චිත්‍රඳපු ගානට වඩා වැඩි පිරිසක් සම්බන්ධ වුණා. මං හිතන්නේ මෙතන ඇති බහුතරයක් දෙනා 2022 ගෝල් ෆේස් එක මුල් කරගෙන ගියපු ජනතා අරගලයට තරුණ අලගරයට සම්බන්ධ වුණා. අර අවුරුදු 3කට කලින් අපි බලාපොරොත්තු තියාගන්නේ පුරා තමයි රටේ වැඩි හරියක් දෙනා බලාපොරොත්තු තියාගනිපු ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව එළවන්න මේ රටේ තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් දසදහස් ගාණක් පාරට බැස්සා, පාරට බැහැලා අරගල කරා. ඒකෙදි මොකද වුනේ? දන්නවා අපේ ජීවිත ඇතුළේත් අපි දැකපු ගොඩක් අලුත් දේවල් අපි ඒකේ දැක්කා. ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා. ලොකු අත්දැකීමක් ගත්තා. මේකේ හොඳ පැත්ත හිතුවොත් එහෙම මේ රටේ සාමාන්‍ය මිනිස්සු, නම කිව්වම අඳුනන්නේ නැති මිනිස්සු, නැත්තම් ප්‍රසිද්ධ මේ රටේ අපි දන්නවා පුත්තු දූවරු වුණොත් එහෙම මේ රටේ අපි හැමෝම දන්නවා මහින්ද රාජපක්ෂගේ පුතාලා අපි දන්නවා. ඒ වගේ මේ ප්‍රාදේශීය ගත්තත් එක එක දේශපාලඥයන්ගේ පුතු අපි දන්නවා. ප්‍රේමදාසගේ පුතාත් දන්නවා. එතකොට එහෙම දන්න මිනිස්සු නෙමෙයි, නම් නැති මිනිස්සු, මේ රටේ ඉතිහාසෙ නම ලියවෙච්ච නැති මිනිස්සු, නම ලියවෙච්ච නැති කොල්ලෝ කෙල්ලෝ තරුණ තරණියෝ එකතු වෙලා මේ රටේ ජනාධිපති කෙනෙක්, ජනතාවට විරුද්ධව වැඩ කරපු, මේ රට බංකොලොත් කරන්න වැඩ කරපු, මේ රටේ ඔබ අපි ඇතුළු හැමෝගෙම මේ රටේ ගෙන තියෙන බලාපොරොත්තු හීන බිඳ දාන්න වැඩ කරපු ජනාධිපති කෙනෙක් එළවන්න අපි හැමෝම එකතු වුණා. එකතු වුණා විතරක් නෙමෙයි එළෙව්වා. හොරෙන් පැනලා යන තත්ත්වෙට, පිටිපස්සෙන් දොරෙන් පැනලා යන තත්ත්වෙට මේ රටේ තරුණ තරුණියෝ එකතු වෙලා උද්ඝෝෂණය කළා, එළෙව්වා. ඒක ජයග්‍රහණයක් තමයි. හැබැයි මොකද වුනේ? ඒ 2022 අපේ පාඩමේ සීමාව මොකද්ද? නිකමට හිතන්න. අපි ඔක්කොම එකතු වුණා, මහන්සි වුණා. එදා ගුටි කෑවේ අපේ කොල්ලෝ කෙල්ලෝ. ඒ මුළු මාස කීපය පුරාටම ගුටි කෑවේ අපේ කොල්ලෝ කෙල්ලෝ. වෙඩි කෑවේ අපේ කොල්ලෝ කෙල්ලෝ. මේ මාව නැල්ලේ ඊළඟට ගෝල් ෆේස් එකේ අර ජනාධිපති මන්දිර ඉස්සරහා ජුලි නමය ඔළුවට වෙඩි කාලා මිනිස්සු මැරුණා. තරුණයෝ මැරුණා. ඒ අපේ තරුණ හැබැයි මොකක්ද වුණේ අන්තිමට? අපි බලාපොරොත්තු විතරට හදාගන්න අපිට පුළුවන් වුණාද? ඒ පැත්තට අඩියක් හරි තියන්න අපිට පුළුවන් වුණාද? නෑ, පුළුවන් වුණ නෑ. මොකද අන්තිමට වුණේ? අපි මහන්සි වුණා, අපි ලේ හැලුවා, අපි දහඩිය හැලුවා, අපි ජනාධිපති කෙනෙක් එලෙව්වා. මොකද අන්තිමට වුණේ? අන්තිමට මේක ඇතුළෙම ගේම් ගහලා, වංගු ගහලා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ඒ කොහොමද එහෙම වුණේ? ඒක මතක් කරන්න ඕනේ මොහොතේ ජාතික ජනබල වේගය දිගට මේ කාලය තුල ඒක එහෙම නොවෙන්න දාල වැඩපිළිවෙල යෝජනා කරා. නමුත් ඒ මොහොතේ මේ රටේ බහුතරයක්, ඔහු අරගලින බහුතරයක් ඒක පිළිගත්තේ නැහැ. නමුත් අපි ඒක යෝජනා කරා. නමුත් කොහොම හරි කියලා උරුනේ රනිල් වික්‍රමසිංහ කියන ඊටත් වඩා පාදඩ, ඊටත් වඩා නරක ඉතිහාසයක් තියෙන තරුණයන්ගේ ලේ අත්තල තැවරිච්ච මිනිහෙක්, ජනතාව මහමැතිවරණයෙන් පවා, ජනාධිපති නෙවෙයි කොළඹ දිස්ත්‍රික්කයේ ලේසියෙන්ම චන්දරියක් අරගෙන යන්න පුළුවන් දිස්ත්‍රික්කයේ මහමැතිවරණයෙන් පවා එළවල දාපු මිනිහෙක් අන්තිමට රටේ ජනාධිපති බවට පත් කරගන්න ඒ ගේම ඇතුලේ පුළුවන් වුණා. එතනින් පස්සේ මොකද වුනේ? හරි, ওই අවස්ථා දෙකටම අපේ රටේ තරුණ තරුණියෝ සම්බන්ධ වුණා. ওই දෙකටම සම්බන්ධ වෙච්චයි මෙතනත් ඇති. ওই දෙකෙන් එකකට සම්බන්ධ වෙච්චයත් ඇති. හැබැයි මොකද්ද ඒකේ වැදගත්කම? ඔය දෙකේදිම තිබුණු බලාපොරොත්තුව හොඳ එකයි. කවුරුවත් ඒ වෙලාවේ ওই දෙකටම, ඒ කියන්නේ අරගලිය නෙමෙයි අර ගෝඨාභය රාජපක්ෂ ගැන බලාපොරොත්තු තියාගත්ත වෙලාවේ පවා නරක චේතනාවෙන් බලාපොරොත්තු තියාගත්තේ නැහැනේ අපි. අර එහා පැත්තේ ජොන්ස්ටන් බලාපොරොත්තු තියාගන්න නැති වෙන හේතුවකින්. එයාගේ ව්‍යාපාර ටික, එයාගේ ඉතුරු බදු වංචා ටික, එයා අනවත මේකේ සල්ලි හම්බවන්න ක්‍රම ටික කරගන්න ඕනේ. නමුත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු එහෙම නෙමෙයි බලාපොරොත්තු තියාගත්තේ. හැබැයි
ඒ බලාපොරොත්තු තියාගත්ත දෙපාරම අපි බලාපොරොත්තු වෙච්ච අපේ රටේ තරුණ තරුණිය බලාපොරොත්තු වෙච්ච අපි බලාපොරොත්තු වෙච්ච අවසානට අපිට යන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙච්ච වෙනස අපිට කරන්න බැරි වුණා. අපි බලාපොරොත්තු වෙච්ච රට නිර්මාණය කරන්න නෙමෙයි ඒ නිර්මාණය කරන දිශාවට පියවරක් දෙකක් තියන්නවත් අපිට බැරි වුණා. හැබැයි අපි වයින් පාඩම් ඉගෙන ගත්තා. ඒක තමයි වැදගත් දේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවුරුදු 5ක් ගත වෙන තැන නැත්නම් 2022 න් අවුරුදු 2ක් ගත වෙන තැන මේ වෙද්දි මුළු රටේම ජාතික ජන බලවේගයේ වටා ලක්ෂ ගණන් තරුණ තරුණියන් එකතු වෙලා තියෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න. අනුරාධ දිසානායක සහෝදරයා ජාතික ජන බලවේගයේ නායකයා ජනාධිපතිවරුන් පත් කරන්න මේ රටේ ජනතාව මේ අවුරුදු පෙළ ගැහලා ඉන්නේ. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදියට දැන් අපි දන්න අපිට මිස්සුනේ කොතනද කියලා. අපි අරගල කෑවා වෙඩි කෑවා ඔක්කොම හරි අරගල කරා වෙඩි කෑවා. හැබැයි අපිට මිස්සුනා අපි මේකේ නායකත්වය ගන්න පිළිවෙලක් ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් මේ රටේ තරුණ තරුණියෝ එකතු වෙලා හැදුවේ නැහැ. නමුත් දැන් හදලා තියෙනවා. ඒකනේ මේ පේන්නේ. කුරුණෑගල විතරක් නෙමෙයි මුළු ලංකාවම ගත්තොත් මේ හැමතැනම අපිට පේන තියෙන එක තමයි මේ වෙද්දී මේක තමයි විසඳුම. මේක තමයි අපිට යන්න තියෙන පාර කියලා මේ රටේ විවිධ දේශපාලන පක්ෂවල හිටපු නැත්නම් පරම්පරාවෙන් විවිධ පැතිවල වැඩ කරපු මේ රටේ තරුණ තරුණියන් ඇතුළු සියලුම දෙනා ජාතික ජන බලවේගයේ වටා මාලිමා වටා එකතු වෙනවා එකතු වෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ඇත්තටම මේ රටේ අරගල සිද්ධ වුණා. ඔහුගේ වසර දෙක තුන අරගල සිද්ධ වුණා. ඒ අරගලවල ඇත්ත දිනන ඉදිරි පියවර තමයි ඒ අරගලය කෙලවරකට කරන්න පුළුවන් තැන ඒවට ජයග්‍රහණයක්වත් කරලා දෙන්න පුළුවන් තැන තමයි මාලිමාවේ ජනාධිපති කෙනෙක් මාලිමාවේ ආණ්ඩුවක් පත් කරන එක පත් කරලා ඉතිහාස පළවෙනි වතාවට මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය අම්මා තාත්තගේ මේ රටේ නිර්ප්‍රභූ මිනිසුන්ගේ දරුවන්ගේ ආණ්ඩුවක් පත් කරලා මේ රටේ අපි බලාපොරොත්තු වෙන දිශාවට මේ රටේ සාමාන්‍ය තරුණ තරුණියන්ට අනාගතයක් හදෙන දිශාවට අඩියක් දෙකක් ඉස්සරහට තියෙන එක ගමනක් යන එක ඒ ගමන හිමින් හිමින් පටන් ගන්න එක මේ රට දිනවන එක. එතකොට අපි එකතුලා ඉන්නේ අරමුණ වෙනුවෙන් ඔබ එකතුලා ඉන්නේ අරමුණ වෙනුවෙන් නැත්තම් මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ වාඩි වෙලා ඉන්න මේ වගේ මොහොතක ජීවිතේ අමාරු මොහොතක ආර්ථිකයේ අමාරු මොහොතක නේද මේට අවුරුදු දෙකකට කලින් තරම්ව ජීවත් වෙන්න බැරි මොහොතක දේශපාලන ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ ඒකේ වෙන දෙයකට නෙවෙයි මේ රට ගොඩ ගන්න අපි හැමෝටම වුණා තියෙන නිසා. හැබැයි අනිත් පක්ෂවල කොහොමද තියෙන්නේ? දැන් තරුණ තරුණියන්ට තවත් විකල්ප තියෙනවා කියලා අපි හිතුවොත් නේද? දැන් අපි දන්නවා තවත් කට්ටිය තරුණ සමුළු තියාගෙන යනවා. තරුණ සමුළු කියලා නම් කරගෙන තියාගෙන යනවා. තවත් කට්ටිය දේශපාලනය කරන්න කතා කරනවා. මොකද්ද ඒගොල්ලන්ගේ ඉතිහාසය? මොකද්ද ඒගොල්ලොන්ට තරුණ තරුණියන් එක්ක කරන්න පුළුවන් දේ? මොකද්ද ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ට ඔබට කරලා තියෙන දේ? මම මේ කියනවට වඩා පුද්ගලික අත්දැකීම් පිරෙයි මෙතන ඇති. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල නියෝජනයක් සහිත පිරිසක් මෙතන ඉන්නවා. ඔබට පුද්ගලික අත්දැකීම් තියෙන නැත්නම් ඔබ දන්න අත්දැකීම් තියෙනවා ඇති. එක්සත් ජාතික පක්ෂය නැත්නම් නිදහස් පක්ෂය හරි පොහොට්ටු හරි තියෙන ඒ පැත්ත. ඊළඟට සජිත් ප්‍රේමදාසලා කරේ දිගටම මේ රටේ තරුණ තරුණියන්ගේ කොඳු කඩපු එක විතරයි. මේ රටේ තරුණ තරුණියන්ගේ පෞරුෂය විනාශ කරපු එක විතරයි. මේ රටේ තරුණ තරුණියන්ගේ ඔවුන් තමන්ගේ අර කුජීත ව්‍යාපාර තුලට යටත් කරගත්තු එක විතරයි. මොකද ඔවුන් දීපු දේශපාලනය අද හොයලා බලන්න. දැන් ඔවුන්ගේ රැස්වීමකට යනවා නම් මොකද කරන්න ඕනේ? සා පළවෙනි දේ ඇයි යන්නේ? ඇයි කවුරු හරි මේ වෙලාවේ මේ තරුණෙක් තරුණියක් මේ ඔක්කොගෙම දැක්කට පස්සේ මේ රනිල්ගේ හරි නැත්නම් සජිත්ගේ හරි නැත්නම් කාගේ රැස්වීමකට යන්නේ? ඔවුන් බලාපොරොත්තුවක් දෙනවා මේ දශක ගාන තිස්සේ කරා වගේම අපේ ආණ්ඩුවක් ආවොත් අපිත් එක්ක වැඩ කරොත් මගේ පෝස්ටරේ ගැහුවොත් මට ගැන්වසින් ගියොත් නේද මං ගැන කරන්න තියෙන ඔක්කොම කුලීකම් මෙහෙකාරකම් ටික් කරොත් එහෙම උඹට කොහේ හරි කොනක තියෙන පුංචි රස්සාව මම හදලා දෙනවා. ඉතින් ආර්ථික පීඩනයේ මිරිකලා ඉන්න බලාපොරොත්තුවක් නැති ගෙදර මිනිසුන්ට කන්න දෙන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්න අපේ කොල්ලෝ කෙල්ලොන්ට තීරණයක් ගන්න වෙනවා. සමහර වෙලාවට තීරණ අරගෙන තියෙනවා ඔවුන් පස්සෙන් යනවා ගිහිල්ලා එක ගන්නවා. හැබැයි දැන් වෙලා තියෙන මොකද්ද? දැන් ඒක ගන්න තැනටත් ඇවිල්ලා නැහැ. ඒ වගේම ඔවුන් ලොකු කතා ලොකු බලාපොරොත්තු ලොකු කතා කිව්වට මේ රටේ කොල්ලෝ කෙල්ලෝ මේ රටේ තරුණ තරුණියෝ මුළුමනින්ම ඒ වගේ කොඳු කඩලා ඒ කියන්නේ දියාරු කරලා ඔවුන්ගේ පෞරුෂය බිඳලා අර තමන්ගේ අවුරුදු ගාන මේ රට බංකොලොත් කරපු මේ රට විනාශ කරපු දේශපාලනය පස්සෙන් බඩ ගාන තැනට පත් කරන එක විතරයි ඔවුන් කළ තියෙන්නේ. ඔවුන්ට බෑ මේ රටේ තරුණ තරුණියන්ට බලාපොරොත්තුවක් දෙන්න. ඒ කෙනෙක්ටවත් බෑ, කාටවත් බෑ, කිසිම පක්ෂයකට බෑ මේ රටේ මේ වැටිලා තියෙන තත්ත්වෙන්.
මේ බිඳිල තියෙන හීනවලට ආයි බලාපොරොත්තුවක් දෙන්න. ඒ ඔක්කොම කරලා බඩ ගාලා අර කිව්වා වගේ අර සහෝදරි කිව්වා වගේ අන්තිමට උස නම් සිකියුරිටි මිටිනම් කම්කරුවෙ කැරෙන්න වෙන මොකක්වත් දෙන්න බෑ. අපිටත් තවදුරටත් ඕන උස නම් සිකියුරිටි මිටිනම් කම්කරුණන් මේ ලංකාවේ අපිට දැන් තියෙන ප්‍රශ්නේ එහෙම කියලා කවුරු හරි හිතනවනම් ඒක පස්සේ ගියහට කමක් නැහැ. නමුත් අපි දන්නවා දැන් පේන්නේ එහෙම නෙමෙයි මිනිස්සු හිතන්නේ. එහෙම නෙමෙයි මේ සමාජය තියෙන්නේ. ඊට වඩා බොහොම ඉදිරියෙන් පහුගිය අවුරුදු 3-4 ඇතුළත ඊට වඩා ලොකු වෙනසක් මේ රටේ වෙලා තියෙනවා. ඊට වඩා ලොකු වෙනසක් මේ රටේ තරුණ තරුණයන් ජොලු ඇතුළේ වෙලා තියෙනවා. ඒක තමයි මේ පේන තියෙන්නේ. අඩුමතරමේ ඒකකට ගිහලා වැඩ කරන්න පුළුවන්. සමහරට වැඩ කරපු ඇති. දැන් මේ ව්‍යාපාරය ඔබ දන්නවා අත්දැකීමෙන් මේ ව්‍යාපාරය තුළ ඔබ ඇවිල්ලා වැඩ කරනවා නම් ඔබට යහපත් චේතනාවක් තියෙනවා නම් වැඩක් කරන්න සූදානම් නම් ඔය අම්මා තාත්තා කවුද? නේද? කුලය මොකද්ද? පවුලේ පසුබිම මොකද්ද? දේශපාලන ඉතිහාසය මොකද්ද කියලා කවුරුත් හොයන්නේ නැහැ. බලාපොරොත්තුවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් වැඩ කරන්න ලෑස්ති නම් හැමෝටම තමන්ගේ ව්‍යාපාරය වගේ වැඩ කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මෙතන හදලා තියෙන්නේ. ජාතික ජන බලවේගය කියන්නේ එහෙම ව්‍යාපාරයක්. හැබැයි අරව කවුරු හරි මේ සජිත්ගේ පක්ෂයට ගිහිල්ලා වැඩ කරන්න වෙනවා නම් තරුණේ තරුණියක් සජිත්ගේ විතරක් නෙමෙයි මේ ජලනි ප්‍රේමදාසගේ තනුමැතිය ගන්න වෙනවා. එහෙම තමයි ඒවා තියෙන්නේ. නැත්තම් මෙච්චර කාලයක් අර ඊට අවුරුදු 5කට කලින් ලංකාවේ තිබුණේ නේද? අර ජනාධිපතිගේ පුත්තු ටිකේ අනුගතිය පුත්තු ටිකේ පස්සෙන් යෑම නැත්තම් ලංකාවේ තරුණ තරුණියට ඒ ව්‍යාපාර ඇතුලේ ඒ පක්ෂය ඇතුලේ දේශපාලනයක් කරන්න බෑ. ඒකට හැමදාම දනගස්සවල පස්සෙන් බඩගාවල නේද? Tamanට වඩා පල්ලිහාතනකට දාලා මේ රටේ තරුණ තරුණියන්ගේ කොඳු කඩලා තමයි උන් දේශපාලනය කරේ. ඒ තරුණ තරුණිය තමයි 2022 නැගිට්ටේ. ඒ තරුණ තරුණිය තමයි 2022 අධ්‍යක්ෂකව පහටම ඉගෙනගෙන දැන් මේ ජාතික ජන බලවේගය යට එකතු වෙලා ඉන්න. ඉතින් ආදරණීය සහෝදරයන් සහෝදරවරුනි, ඒ වගේම මේ මොහොතේ මම කැමතියි කතා කරන්න අද 2024 ජූනි 2 වෙනිදා. අපි මේ කතා කරන්නේ කුරුණෑගලේ දා ඒකද මාතෘකාව විශේෂයි. මීට අවුරුදු 43කට කලින් මේ මොහොත වෙනකොට ලංකාවේ ඉතිහාසය වෙනස් වෙමින් තිබුණා. වෙනස් කරමින් තිබුණා. ඒ තමයි මේ වෙනකොට මීට අවුරුදු 43කට කලින් ජූලි 2 වෙනිදා හවස වෙනකොටත් යාපනයේ පුස්තකාලේ ගිනි ගනිමින් තිබුණා. මේ 31 ගිනි තියපු එක එක්සත් ජාතික පක්ෂයේ මැරයෝ මේ රනිල් වික්‍රමසිංහ කැබිනට් ඇමතිකමක් දරපු ආණ්ඩුවේ මැරයෝ යාපනයට ගිහිල්ලා යාපනයේ දවන්ත ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් කරලා යාපනයේ පුස්තකාලේ ගිනි තියලා අපිට අවුරුදු 30ක යුද්ධයක් හදලා දුන්නා. ඒක මට කියද්දි තව කතාවක් මතක් වෙනවා. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි ඉන්න හින්දා මේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල ඒ කාලේ හිටපු කට්ටියකට ලොකු දායකත්වයක් දුන්නා. දැන් ළඟදි මරිච්ච ගාමිණී ජයවික්‍රම පෙරේරා ඊට පස්සේ ඒ කාලේ හිටපු මාවතගම මන්ත්‍රී ඔවුන් පුද්ගලිකවම යාපනයේ හිටියා ඒ දවස්වල. ඒ දැන් ඉතිහාස වාරත ඇතුළ ඇතුළත් වෙලා තියෙනවා. පුද්ගලිකවම ඉඳගෙන ඒ දෙමළ ජනතාවට විරුද්ධ ප්‍රහාර ගිනි තැබීම් වලට අණදීපු මිනිස්සු. ඔවුන් මොකක්ද අන්තිමට කරේ? රටට කරේ මොකද්ද? කුරුණෑගලට කරේ මොකක්ද? මොකද්ද කරේ? අපි තරුණ පරම්පරාවට මොකද්ද කරේ? ඒ 81 82 සිද්ධි වලින් පස්සේ මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් ඇති කරා. උතුරේ දකුණේ දෙකේම ලක්ෂයකට වැඩි තරුණ පිරිසක් මරාගත්තු මැරුණු යුද්ධයක් අපි ඉස්සරහින් දිගහැරියා. ඒවා සැලසුම් කරලා කලින් කතා කරලා මෙයා මෙහෙම මෙහෙම කරලා තමයි මේ කරන්න ඕනේ කියලා තීරණ අරගෙන තමයි රනිල් වික්‍රමසිංහට කැබිනට් එකෙන් තීරණ අරගෙන තමයි දා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරේ. ඒකේ මිල ගෙව්වේ කවුද? ඒකේ මිල ගෙව්වේ අපි. ඒකේ මිල ගෙව්වේ ඔබ. මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මං හිතන්නේ ලංකාවේ සමාවෙන්න මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලංකාවේ හමුදාවේ ශ්‍රී ලංකා හමුදාවට සම්බන්ධ වෙලා වැඩියෙන්ම යුද්ධයේදී මිය ගියපු තරුණ පිරිසක් ඉන්න දිස්ත්‍රික්ක කීපෙන් එකක් මේ. හිතලා බලන්න අපේ පවුල්වල කී දෙනෙක් මැරලා තියෙනවද කියලා. අපේ පවුල්වල කී දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවද කියලා. තමගේ ගමට ගියොත් එහෙම අදටත් බෝක්කුව බස් හෝල්ට් එක නම් කරලා තියෙන පොඩි ෆොටෝ එකක් ගහලා නේද? අපේ ගමේ හිටපු අය පොඩි කාලේ දැනන් හිටපු අයියා කෙනෙක්ගේ නමින් නැත්නම් අපිත් එක්ක එකට පන්ති හිටපු කෙනෙක්ගේ නමින්. ඒක තමයි අපිට උරුම කරලා දුන්නේ. රනිල් වික්‍රමසිංහල ආර්ථිකයේ බංකොලොත් කරාට අමතරව රාජපක්ෂල ආර්ථිකයේ බංකොලොත් කරාට අමතරව මේ රටේ අපිට උරුම කරලා දුන්නේ ජාතිවාදී අවුස්සලා එකාට එකා කොටවලා යුද්ධ කරලා උතුරේ දකුණේ අපි වගේ සාමාන්‍ය පවුල්වල සාමාන්‍ය අම්මලා තාත්තලගේ ළමයි දෙපැත්තට බෙදලා යුද්ධ කරගන්න එක පටබිටාවත් අපි උරුම කරේ.
හැබැයි මේ මුළු කාලෙම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ හිටියා. දැන් මේ අවුරුද්දට අවුරුදු 47ක්. අගමැතිකම් පස් පාරක්කුවෙත් දරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒක කරේ ලක්ෂ ගණනක් තරුණයන්ගේ ලේවලින්. එහෙනම් ඒ කවුරුවත් සුදු චරිත නෙමෙයි. ඒ කාටවත් තරුණයෝ ගැන තරුණියන් ගැන මේ රටේ තරුණයන්ගේ අනාගතය ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ. තරුණ ඝාතකයෝ තමයි මේ රට පාලනය කරන්න තාම. ඒකයි බය නැතුව කියන්නේ. තරුණ ඝාතකයෝ තමයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ තරුණ ඝාතකයෙක්. ඒකයි හංගන්න දෙයක් නෑ. ලියවිලා සාක්ෂියක් එලියට අවිලා තියෙන්නේ. වඩලන්ද කොමිසම් වාර්තාව කියවන්නේ. එහෙම තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ එක පැත්තකින් ඒක. අනික් පැත්තෙන් ඒ යුද්ධේ ඉවරුණත් මේ ජාතිවාදයෙන් අපිට ගොඩ යන්න දුන්නේ නැහැ. හැමදාම ජාතිවාදය උස්සනවා. අපි මෙහෙම එකතු වෙන එක නවත්තන්න. මේ රටේ සාමාන්‍ය පන්තියේ සාමාන්‍ය අම්මා තාත්තගේ ළමයි, සාමාන්‍ය දරුවෝ, මේ රටේ සාමාන්‍ය තරුණ තරුණියෝ එකතු වෙලා එක තැනකට අවිල්ලා මේකට උත්තර හොයන්න ඕන, මුන් එලවන්න ඕන, මේක හරියන්නේ නැහැ කියලා හිතරක නවත්තන්න. හැමදාම කරේ ජාතිවාදය උස්සන එක. පිට අවුරුදු 4 5කට 6කට කලින් ඉතිහාසය මතක් කරලා බලන්න. මේ පැතිවල මොකක්ද උනේ? මේ දෙක පැත්තකින් අර වදසත්කම් ප්‍රශ්නයත් එක්ක විශාල ජාතිවාදී අවුලක් හැදුවා. බොරු බේගල් කියලා බොරු මාධ්‍ය මෙහෙයුම් කරලා ඒ දේශපාලන පක්ෂ ඍජුව සම්බන්ධ වෙලා විශාල සැකයක් අවිනිශ්චිතතාවයක් හදලා ජාතීන් අතර වෛරයක් ඇති කරා. මම වෛද්‍යවරයෙක්. මම වගකීමෙන් මේ ප්‍රශ්න කතා කරේ. එනි හැම දේවල් කරන්න බෑ. හැබැයි ඔක දන්නේ නැද්ද? දන්නවා. දැනගෙන ජාතිවාදය උස්සනවා. ඒතර මමත් ඔය ක්ෂේත්‍රෙම ඔය විෂයම කරන නාරියා ප්‍රසව විෂයට සම්බන්ධ වෙලා වැඩ කරපු නැතක් වෙනකන් වෛද්‍යවරයෙක්. ඒක කරන්න බැහැ කියලා අපි දන්නවා. නමුත් මොකක්ද උනේ? මුළු රටක් වදසත්කම් ගැන කතා කරේවා. මුළු රටක් ඒක ගැන විශ්වාස කරේවා. මුළු රටක් අනිත් ජාතිය එහා ගෙදර ඉන්න අනිත් මිනිහා දිහා සැකෙන් බලන තත්ත්වයටපත් කරා. පත් කළ උන්දේශපාලනය. ඒ පාස්කු ප්‍රහාරය. දැන් නේද? දැන් අපි හැමෝම ඔප්පු කරලා තිබුණාට හැමෝම දැන් මේක මොන ජාතිය වැඩක්ද? මේ ලොකු ඝාතනය. මොන වගේ බල පෙරලියක බල කුමන්ත්‍රණයකද යන්නේ කියලා අපිට තේරෙන්නේ නැට්ට මේකේ සැකසංකා සහිතව මතු කළ ඉවරයි. හැබැයි මොකක්ද උනේ? ඒගොල්ලෝ තමන්ගේ බල වුමනා වෙනුවෙන් ඒ කිසිම දෙයක් දැන්නේ නැති දරුවන්ගේ ඉඳන් මැරෙන විදිය දේවල් කරලා අන්තිමට ඒක යව්වේ කවුරු පිටින්ද? පාස්කු භාරෙන් සතියක් ගත වෙනකොට මේ නිකවරටිය, හෙට්ටි පොළ, කුලියාබිටිය මොකක්ද උනේ? ඒද 83, 81, 83ම ආයේ කරන්න කරකවන්න මේගොල්ලෝ ගොඩක් උත්සාහ කරා. හෙට්ටි පොළින් පටන් ගන්න, නිකවරටියෙන් පටන් අරගෙන කුලියාබිටිය නාත්තණ්ඩිය පැත්තට යනකම් මුස්ලිම් මිනිසුන්ගේ ගෙවල් හොය හොය ගැහුවේ නැද්ද? ඊට පස්සේ ගම්වල හිටපොයි දන්නව එක් ගහන්න ආවේ කවුද? තමගේ ගමේ මිනිස්සු ගිහිල්ලා ගැහුවද? නෑ. මේ රටේ ජාතිවාදී මතින් ඔක්කොම ප්‍රශ්න විසඳන්න බැරි වෙනකොට, කිසිම උත්තරයක් දෙන්න බැරි වෙනකොට, කිසිම කෙනෙක් සනසන්න බැරි වෙනකොට මේ පාලක හැමදාම කරේ අපි එකාට එකා විරුද්ධව කොටවන එක, ප්‍රශ්න ඇති කරන එක. අන්නේ ඔක්කොම පියවරයන් පහු කරගෙන තමයි අපි මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් මොකද්ද තියෙන තත්ත්වේ? දැන් ජාතික ජනබලවේගයේ විදියට, ජාතික ජනබලවේගයේ තරුණයෝ විදියට, NPP යූත් විදියට, මේ ගම් මට්ටමෙන්, ඒ වගේම දිස්ත්‍රික්ක රටක් විදියට එකතු වෙලා මේ දාස් ගණන් දස් දාස් ගණන් අපි දෙන පණිවිඩය තමයි ඒ විදියට තවදුරටත් ජාතිවාදී අවුස්සන්න, ඒක මත පදනම් වෙලා මේ ඇත්ත ප්‍රශ්න යට ගන්න, අපිව බෙදන්න මෙන් කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි එකතු වෙලා අපේ පාලනයක්, අපේ ආණ්ඩුවක්, අපේ පාලනයක්, අපේ ආණ්ඩුවක්, මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුවක් ඉස්සරහට හදලා ඒක තමයි මේ කරන්නේ. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. ඒ බලය අපි පෙන්වලා තියෙනවා. ඒ බලය අපි පෙන්වනවා. ඉතින් ඒ වගේම අවසාන ප්‍රසතාවොත් මම හිතන්නේ මෙතන ඇති මාලිමාවේ ජාතික ජනබලවේගයේ මේ වගේ රැස්වීමකට පළවෙනි වතාවට ආපු අය ඉන්නවා. අද දවසේ පළවෙනි වතාවට ආපු අය ඉතින්. මොකද මූණු ටික බැලුවාම ඒ වයස් කාණ්ඩ දැක්කම අපේ නංගිල මල්ලිලාගේ මං හිතන්නේ මීට කලින් දේශපාලනය කියලා මීට අවුරුදු දෙකකට තුනකට කලින් හිටපු නැති. නමුත් පළවෙනි වතාවට සමහරට මෙහෙම රැස්වීමකට ආපු අය ඇති. මමත් ජාතික ජනබලවේගයේ වේදිකාව කතා කරන්නේ මේ පළවෙනි වතාවට. මට කියන්න ඕනේ ඇයි අපි එකතු වෙලා ඉන්නේ? ඇයි අපි එකතු වෙලා ඉන්නේ? ඇයි ඔබ මෙතෙන්ට ආවේ? ඇයි මම මෙතෙන්ට ආවේ? ඔන්න ඕකට අපි රවුල් කරගන්න ඕනේ තව ටිකක්. අපි එහෙම ආවේ මේ ඔක්කොම ප්‍රශ්න වලින් පස්සේ, මේ රට බංකොලොත් කරාට පස්සේ, මේ රටේ තියෙන අපිට ජීවත් වෙන්න තියෙන සියලුම හේතු නැති කරාට පස්සේ, තරුණ තරුණියෝ විදියට, අවුරුදු 20 21 තරුණ තරුණියෝ විදියට,
නැත්නම් අර නාමල් සහෝදර කිව්ව වගේ අවුරුදු 25 30 වෙලා ගෙදර වගකීම් සමාජ වගකීම් ගන්න නියමිත තරුණ තරුණියෝ විදියට නැත්නම් අවුරුදු 35 40 කුඩා දරුවන්ගේ පියවරුන් මව්වරුන් තරුණ පියවරුන් මව්වරුන් විදියට අපි හැමෝටම එකතු වෙන්න වෙලා තියන්නේ ඇයි ජීවත් වෙන්න තියෙන අන්තිම හේතු නැති කරලා තියෙන්නේ වෘත්තිකයෝ විදියට අපිට මොකද හිතන්නලා තියෙන්නේ වෛද්‍යවරේ ගුරුවරේ ඉංජිනේරුවේ නැත්නම් කුඩා පරිමාණ ව්‍යාපාරිකයෙක් වෙන ඕනෑම වෘත්තිකයෙක් ගත්තොත් අපි කාටවත් හිත හදාගෙන මේ රටේ රස්සාව කරන්න පුළුවන්. ඉස්පිරිතාලවල බෙහෙත් නැත්නම් මිනිසුන්ගේ බෙහෙත් ගන්න සල්ලිත් නැත්නම් ඊට පස්සේ තමන්ට ජීවත් වෙන සරලන වැටුපක් හම්බෙන්නේත් නැත්නම් නේද? දකින්න තැන පේන්නේ දුක් අඳුනා විතරම නම් අපි රස්සාව විදියට කරන කොටස ඇතුලේ විතරක් ඒකට අපිට උත්තරයක් දෙන්නත් බැරි නම් හැමදාම දකින දුක් මූණු වලට අපිට උත්තරයක් අපේ ඩියුටි ඇතුලේ රස්සාව ඇතුලේ විතරක් දෙන්න බැරි නම් හැම වෘත්තිකයකට මේක වෙනවනම් වෛද්‍යවරයෙක්ටත් ඒක වෙනවනම් ගුරුවරයෙක්ටත් උදේ ඉස්කෝලේ ගියාට පස්සේ දකින්නේ උදේට කාලාපු නැති සපත්තු දෙකක් ගන්න සල්ලි නැති ළමයි නම් පාරට බැස්සම ආයතනයකට ගියාම අපිට හම්බෙන්නේ බලාපොරොත්තු කඩවෙච්ච මිනිස්සු නම් තවදුරටත් අපිට මං හිතන්නේ රස්සාව විතරක් කරලා ඒ වෘත්තියන් ඇතුලේ විතරක් මේක කරන්න බෑ සහ ඒව කඩාවැටෙන එක වළක්වන්න බෑ. අපි ඉන්නේ සමාජයේ කඩාවැටීමේ මට්ටමකට. සමාජයේ වෙන කඩාවැටීමේ මට්ටමක් පසු කරමින් අපි ඉන්නේ. මේක නිකන් ආර්ථික අර්බුදයක් නෙමෙයි. අපේ සමාජයේ කඩාවැටිලා තියෙන්නේ. විදේශගත වීම ගැන සහෝදරී කතා කරපේ හිතන්න. දැන් මෙතන ඉන්න ඔබ සමහරට ඔබ බලාපොරොත්තුවක් ඇතුව දැන් ජීවත් වෙන මිනිස්සු. මොකද අපිට බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්ද මේක වෙනස් කරනවා කියලා. හැබැයි අපි අවුරුදු 18 19 පැනපු තරුණ කෙනෙක් තරුණියක් තරුණයෙක් අපි හම්බුනොත් ඇහුවොත් මොකද්ද ඔයා කරන් ඉන්නේ? මොකද්ද මල්ලි කරන් ඉන්නේ? මොකද්ද නැගි කරන් ඉන්නේ කියලා ඇහුවොත් මොකද්ද කරන්නේ? අපි හැමෝම අපේ තරුණ තරුණියෝ හැමෝම මම කියන්නේ අති බහුතරය. මීට අවුරුදු 1කට 3 කලින් මේක තිබ්බේ නැහැ. හැමදාමත් යම් කොටසක් වැඩ එහෙම ගියේක හරි. නමුත් අති බහුතරයක් ලංකාව අතෑරලා ගිහිල්ලා ජීවිතය හදාගන්න හිණකින් ඉන්නේ. එහෙම නෙමෙයිද? අති බහුතරයක් ඉන්නේ ලංකාව අතෑරලා ගිහිල්ලා ජීවිතය හදාගන්න. ජීවිතය හදාගන්න නම් ලංකාව අතෑරලා යන්න. ඕක තමයි දැන් අපිට තියෙන හිණේ. ජීවිතය හදාගන්න කියන්නේ මහදේවල් නෙමෙයිද අපේ තරුණ තරුණිය බලාපොරොත්තු වෙන්නේ නේද? ගෙදර වැඩ ටික ඉවර කරගන්න. ඊට පස්සේ දරුවන්ට උගන්වන්න. අම්මා තාත්තට ජීවිතේ ඉතුරු කාලේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න. නැත්නම් අර තමන්ට තියෙන මොන හරි පොඩි වාහනයක් ගන්න. ජීවිතේ දැන් කරමින් ඉන්න වගේ කාට හරි අතපාන්න නැතුව ඒක දවස ජීවත් වෙන්න. ඕකනේ. නැතුව නාමල් රාජපක්ෂලට නැත්නම් අනිත් ඇමති පුතුන්ට තිබිච්ච හිිනවලට නෙමෙයි රට යන්නේ. කොරියාවේ කියලා දුෂ්කර රස්සා කරන්නේ. මැද පෙරදිග කියලා දුෂ්කර රස්සා කරන්නේ. බෝට්ටුවෙන් ඉතාලියන්නේ එච්චර සැප ගන්න නෙමෙයිනේ. අවම ජීවන තත්වයක් හදාගන්න. හැබැයි අවම ජීවන තත්වයක් හදාගන්න අපිට සිද්ධ වෙලා තියෙන මොකද්ද මේ රටේ මුළු තරුණ පරම්පරාවටම රට අතරල යන්න වෙලා තියෙනවා. අම්මා තාත්තා මැරෙන මොහොතේ ළඟ ඉන්න නැති වෙලා තියෙනවා. තමන්ගේ කුඩා දරුවෝ උස් මහත් වෙන හැටි දකින්න නැතුව ඉන්න වෙලා තියෙනවා. කසාද බැඳපු අලුත නැත්තම් ප්‍රේම කරන්න ගත්ත අලුත මාසයක් ඇතුළත එකට ජීවත් වෙන්නේ නැතුව තමන්ගේ බිරිඳ නැත්තම් සායම් පුරුෂ අතහැරලා අවුරුදු ගානකට රට යන්න වෙලා තියෙනවා. එහෙම නැත්තම් ඊට වඩා පොඩ්ඩක් උඩ වෘත්තිකය දැන් වෛද්‍ය වෘත්තිකයෝ ගත්තොත් දරුපවුල පිටින්ම රට ගිහිල්ලා අර පොඩි ළමයාගේ මුල් පවා ගලවලා තමන් නොදන්න රටක අපිට හුරු නැති රටක අපේ නොවන රටක තමන්ගේ ළමයි උස් මහත් කරන්න තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඉතින් මෙතෙන්ට ආව කියන්නේ තවදුරටත් මේ රටේ මොකක්ද අපිට කරන්න පුළුවන්? තවදුරටත් මේ රටේ මේ සමාජය තුලේ මොකක්ද අපිට තරුණයෝ විදියට තියෙන බලාපොරොත්තුව? ඒ හින්දා මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕනේ. මේක වෙනස් කරන්න පුළුවන් මේ තත්ත්වෙට මේ රට අදලා දාපු ප්‍රභූ දේශපාලඥයන්ට නෙමෙයි. ඔය පක්ෂ කණ්ඩායම් මාරු වෙමි කල්ලි ගහී කරන කාටවත් නෙමෙයි. මේක වෙනස් කරන්න මේ රටේ සාමාන්‍ය මිනිස්සුගේ පැත්තෙන්ගෙන පහලින් එන සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ කරන සාමාන්‍ය සුගේ දරුවෝ නායකත්වයක් දෙන මේ ඉන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ දරුවෝ මේ ඉන්නේ සයිරටේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ අපි මේ කියපු දුක් වලට මූණ දෙන පරම්පරාවේ දරුවෝ ඒගොල්ලන්ට විතරයි මේක ගොඩ ගන්න පුළුවන් මේක ගොඩ ගන්න දැක්මක් තියෙන ඒගොල්ලන්ට විතරයි
එනිසා දැන් අපිට තියෙන්නේ මම නැවතත් ඉල්ලනවා මාස 4ක 5ක 6ක කාලයක් අපිට තියෙන්නේ මේ මාස 6 5 කාලේ ඒ කාලේ කියන්නේ අපි වෙනදාටත් වඩා බලාපොරොත්තු තියාගනිමු අපි මේ මොහොතේ අපි කවුරු හරි ඉන්නව නම් නෑ මේක යන්න ඕනේ අපි මේකෙන් මොනව හරි කරගන්න ඕනේ කියලා හිතනවා නම් අපි ඉමු අපි මාස 5ක් 6ක් ඉවසමු ඉවසලා නිකන් ඉන්න නෙමෙයි අපි මේ මාස 5යි මෙතන වැඩ කරමු අපි දන්නවා තමන්ගේ බලය නැති වෙනකොට ඒ නැති වෙන බලය තියාගන්න මේ පාලකයන් නොකරන දෙයක් නැහැ දැන් මෙහෙම ඉන්න කෙනාගේ උදාහරණයක් ගත්තොත් එහෙම ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අරක්කු සමාගමෙන් ලංකාවේ ආදායම් පත් දෙපාර්තමේන්තුව කියන විදියට රුපියල් කෝටි 200කට වැඩි බදු ප්‍රමාණයක් රජයට ගෙවලා නැහැ ඒ කියන්නේ අර හව මිනිස්සු අරක්කු බෝතලේ ගන්න සල්ලි කියලා. ඒ සල්ලි වලින් 90%ක් තියෙන්නේ බදු. ඒ බදු ටික ජොන්ස්ටන් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක ජොන්ස්ටන් තියාගන්නවා ආණ්ඩුවට ගෙවන්න තමයි. දැන් ඔය බදු ආණ්ඩුවට ගෙවුවොත් නේ අපේ පාරක් හැදෙන්නේ. ඉස්කෝලේ ළමයි කමක් කරේ සහනයක් දෙන්න පුළුවන් වෙන්නේ. ඉස්පිරිතාලට බෙහෙත් දෙන්නේ. හැබැයි එහෙම නැතුව රුපියල් කෝටි 200කට වැඩි මුදලක් තියාගෙන ඉන්නවා. ලයිසන් කැන්සල් කරන්න කිව්වා. සතියක් ඇතුළත වෙලත් නැමකින් ආයි පටන් ගත්තා. මොකද පක්ෂ කවුරු ආවත් පක්ෂ මාරුණත් ජනාධිපතිල් මාරුණත් ඒගොල්ලන්ගේ කට්ටිය එයාට බලපෑමක් වෙන්නේ නැහැ. අනිත් කෙනා ලෝසියස් රනිල්ගේ ගෝලයා. මහින්දගේ ගෝලයා රනිල්ගේ ගෝලයායි. බදු වංචාව කෝටි 250කට වැඩි. බදු වංචාව කියන මතක තියාගන්න මිනිස්සු මුදල් විදියට ගෙවපුවා. ආණ්ඩුවට දෙන්න තු තියන් ඉන්න. එතකොට මේගොල්ලෝ මේ රටේ මේවට විරුද්ධ දූෂණයට වංචාවට විරුද්ධ මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ දූලගේ පුතාලගේ ආණ්ඩුවක් කියන එක නවත්තන්න කරන්න පුළුවන් දේවල් කරනවා. ඒකට අපි කරන්න ඕනේ අපි වැඩි වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපි වෙනදට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපි දැන් මොකක් හරි ප්‍රමාණකින් වැඩ කරනවා නම් ඒ ප්‍රමාණය වැඩි කරන්න ඕනේ. ඒක තමයි තියෙන උත්තරේ. මේ රට හදනවා නම් මේ රට ගැන බලාපොරොත්තුවක් තියාගන්නවා නම් අර ඛේදවාචකයට වැටෙන්න ඕනේ නැත්තම් තමන්ගේ අම්මා තාත්තා මරණ මොහොතේ ළඟ ඉන්න ඕන නම් තමන් කසාද බැඳපු තමන් ආදරය කරන පෙම්වතා පෙම්වතිය එක්ක ජීවත් වෙන්න ඕන නම් තමන්ගේ දරුවා ලොකු වෙනවා බලන්න ඕන නම් තමන්ගේ දරුවා අර මුලින් ගලවපු පැලයක් වගේ ගිහිල්ලා නොදන්න බිමක පැල කරන්න කැමති නැත්තම් අපිට කරන්න තියෙන තුරා තියෙන එකම දේ තමයි මේ අවුරුද්ද අන්තිමේ එන ජනාධිපතිවරණය මහමැතිවරණය වෙනුවෙන් තවදුරටත් සංවිධානය වීම මේ රටේ පහළේ ගම්මට්ටමේ සිට NPP youth ඒ වගේම ජාතික ජනබලවේගය හරහා සංවිධානය වීම වැඩි වැඩියෙන් වැඩ කිරීම වැඩ කරලා මේ රටේ දැවැන්තම ඡන්ද ප්‍රමාණයකින් දැවැන්තම ප්‍රතිශතයකින් මේ ඡන්ද ජයග්‍රහණය කරලා අපේ ජාතික ජනබලවේගයේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුවක් පිහිටවීම ඒකද අපිට කරන්න තියෙන්නේ ඒ නිසා ආදරණීය සහෝදරනි සහෝදරවරුනි අද්දේකට පෙළ ගැහෙමු ඒ දේට පෙළ ගැහෙමු පුද්ගලික මම මේ වැඩේට බහැලා ඉන්නේ ලොකුම හේතුව එක වාක්‍යකින් කියන්න කිව්වොත් මං කැමති නෑ මගේ ළමයා වෙන රටක ලොකු වෙනවද කියලා. මට ඕනේ මගේ ළමයා ලංකාවේ ලොකු වෙනවා. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මගේ නේ ඒක තමයි ඕනම අම්මා කෙනෙක්ගේ තාත්තගේ බලාපොරොත්තුව. තමන්ගේ අම්මා තාත්තා මැරෙන වෙලාව ළඟින් නැත්තම් මොකද්ද ති වැඩේ? ඉතින් අපි අන්න ඒ දේ කරමු. ඒ වෙනුවෙන් අපි හැමෝම එකතු වෙමු, වැඩ කරමු. මතක තියාගන්න මේ රට මේක ඔබේයි අපේයි රට විසක්. මේක ජනාධිපතිලගේ මෝඩ පුත්තුන්ගේ රට නෙමෙයි. මේක නාමල් රාජපක්ෂාට කියපු රට නෙමෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණ පළියට නාමල් රාජපක්ෂාට ඇවිත් රට නෙමෙයි මේක. ආර් ප්‍රේමදාස ජනාධිපති වුණ පළියට සජිත් ප්‍රේමදාස රයිති රටක් නෙමෙයි මේක. ජේ ආර් ජයවර්ධන ජනාධිපති වුණ පළියට බෑන වෙච්ච රනිල් වික්‍රමසිංහ රයිති වෙච්ච රටක් නෙමෙයි මේක. මේක ඔබට මටයි ති රට. මේක අපි ඉවදිච්ච රට. මේක අපි ලොකු වෙච්ච රට. මේ රට වෙනස් කරන්න මේ රට හරිතත්වයට ගේන්න හැකියාව තියෙනත් අපිට. ඒ නිසා එකතු වෙමු. අද මේ රැස්වීමට ඇවිල්ලා නැත්තම් මේව දකින්නවනම් හෙට ඉඳන් තියෙන රැස්වීම වලට එමු. රැස්වීමට ආව විතරනම් අපි එකතු වෙලා සංවිධානය වෙලා වැඩ කරමු. වැඩ කරනවා නම් දැනටමත් ඒ වැඩේ වැඩිපුර වැඩි වෙලාවක් දීලා වැඩි දවස් ගාණක් දීලා අපිට පුළුවන් උපරිමෙන් වැඩ කරමු. ඒ වැඩ කරලා ඉතිහාසයේ පළවෙනි වතාවට එකමික වතාවට පළවෙනි වතාවට ජාතික ජනබලවේගයේ මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ සාමාන්‍ය අම්මා තාත්තගේ ළමයින්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුවක් පිටවන්න සාමාන්‍ය මිනිස් වෙනුවෙන් වැඩ කරන ජනාධිපති කෙනෙක් පත් කරන්න ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවක් පත් කරන්න අපි වැඩ කරමු. තරුණ තරුණියෝ විදියට ඒකට දාල
වැදිහත් වීම නායකත්වය දෙමු. ඒ වෙනුවෙන් පෙරටෙමු. සියලුම සහෝදර සහෝදරයන්ට බොහොම ස්තුතියි.